නීතිය පිළිබඳව වීඩියෝ කිහිපයකට පස්සේ ඔන්න අපි ඇවිල්ලා තියෙනවාද සිවිල් නීතිය ගැන ගන්න. මොකන්ද සිවිල් නීතිය කියලා කියන්නේ? සමාජයේ ජීවත්වන පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙක්ට පමණක් සිදුවන වැරදි සම්බන්ධයෙන් එව නැත්තම් ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අදාළවන්නා වූ නීති අපි කියනවා සිවිල් නීතිය කියලා. උදාහරණයක් විදිහට දික්කසාදය දෙන්නෙක් දික්කසාද වෙනවා. විවාහ ගිවිසුම අවලංගු කර ගන්නවා. ගිවිසුම් කඩකිරීම. ගිවිසුමකට එළඹිලා තියෙනවා. ඒ ගිවිසුම එහෙම නැත්තම් එලෙසම ඉෂ්ට කරන්න හරි ගිවිසුම අවලංගු කරන්න හරි කියලා අපිට නියෝගයක් ගන්න පුළුවන්. අපහාසය කියන්නේ සිවිල් වරදක්. නඩත්තු. එතකොට නඩත්තු කියන්නේ දරුවන්ට පුළුවන් දෙමාපියන්ගේ නඩත්තු ඉල්ලන්න. දෙමෝපියන්ට පුළුවන් දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන්න දේපල උරුම වීම. අපි දන්නවා සාමාන්‍ය විවාහ නීතිය යටතේදී අම්මා තාත්තා ඉන්නකොට එක එක්කෙනෙක් අම්මා හරි තාත්තා හරි මැරුණොත් අනික් කෙනාට දේපල භාගයකුයි දරුවන්ට දේපල භාගයකුයි ඔන්න ඔය විදිහට බෙදෙන සංකල්පයක් තියෙනවා. එතකොට මේ සියල්ල අදාළ වෙන්නේ සිවිල් නීතිය සම්බන්ධයෙන්. පෞද්ගලික මට්ටමේ මිනිස්සුන්ගේ තියෙන ගනුදෙනු මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඒ සම්බන්ධයෙන් තියෙන නීතිය තමයි සිවිල් නීතිය කියලා කියන්නේ. එතකොට කොහෙද මේ සිවිල් නීතිය සඳහන් වෙන්නේ? සිවිල් නීතියත් අර පරිදිමයි සිවිල් නඩු විධාන සංග්‍රහයේ සිවිල් නීතිය සඳහන් වෙනවා. ඒ වගේම අනපනත් විශාල සංඛ්‍යාවක සිවිල් නීතිය සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට මම කලින් සඳහන් කරේ විවාහ දික්කසාද පනත්, ඒ වගේම නඩත්තු පනත, මේ වගේ දේවල් වල සිවිල් නීතිය සඳහන් වෙනවා. එතකොට සිවිල් නඩුවක අර අපරාධ නඩුවේ වගේ පැමිණිල්ල මෙහෙවන රජේ එන්නේ නැහැ. මොකද මේක රජයේ අදාළ දෙයක් නෙමෙයි. පෞද්ගලික මට්ටමින් සිදුවන දෙයක් නේ. එතකොට පෞද්ගලික මට්ටමින් තමයි අදාළ පාර්ශවයේ පැමිණිල්ල සහ විත්තිය මෙහෙවන්නේ. දික්කසාදයක අපිට බිරිඳ සහ සැමියා පැමිණිල්ල සහ විත්තිය විදියට නම් කරන්න පුළුවන්. මේකට රජයේ මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සිවිල් නඩුවක් දුවේ පුතේ අපරාධ නඩුවක් වගේ ඔප්පු කරන්න අමාරු නැහැ. අපි කිව්වා කලින් වීඩියෝ එකේදී අපරාධ නඩුවක් කියන්නේ සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්න ඕනේ බියොන්ද රීසනබල් ඩවුට් කියන සංකල්පය. එහෙම නැත්නම් සාක්ෂි වලින් 100කට 100කට ආසන්න 100කට 90කට වැඩි. නමුත් සිවිල් දේ වරදක් එහෙම ඕනේ නැහැ. ශක්්‍යතා බර වැඩි මට්ටම අනුව 100කට 50ට වඩා වැඩියෙන් පුළුවන් නම් ඔප්පු කරන්න සිවිල් නඩුවක් දිනීමේ සම්භාවිතාවය තියෙනවා. ඒතර අපරාධ නඩුවක වගේ අමාරු නැහැ සිවිල් නඩුවක වරද ඔප්පු කරන්න. එතකොට අපරාධ නඩුවක් ඔප්පුනාට පස්සේ අපි කියුවා සිරගත කරනවා එහෙම නැත්නම් මර දන්නේ දක්වා වරදේ ස්වභාවය අනුව දඬුවම් දෙන්න පුළුවන්. හැබැයි සිවිල් වරදවල වල එහෙම නැහැ. වන්දි ගෙවන්න, ගිවිසුමක් කෙලෙසම ඉටු කරන්න, සාධාරණ බෙදුම් තීන්දුවක් දෙන්න, නඩත්තු ගෙවන්න නියෝගයක් කරනවා, විවාහ ශූන්‍යතා ප්‍රකාශයක් කරනවා, මේ වගේ කරන නියෝගවලට අවනත උනේ නැතිනම් අන්න අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ අපරාධ නඩුවක් පැවරෙනවා. ඒ හැරෙන්න සිවිල් වරදවල් සම්බන්ධයෙන් අර වගේ මරණෝ දක්වා බරපතල දඬුවම් දෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් වෙලාවට විසඳුම් ලබා ගන්න පුළුවන්, නියෝග ලබා ගන්න පුළුවන්. ඒ වගේ තීන්දුව තමයි සිවිල් නඩුවක් කරහා අපිට ලැබෙන්නේ. එතකොට සිවිල් නඩුවක් මූලික වශයෙන් දිසාධිකරණයේදී තමයි විභාග කරන්නේ. අපරාධ නඩුවක් මූලික විමර්ශන වලට මහේස්ත්‍රාත් අධිකරණයටත් පස්සේ තීන්දුවක් දෙන්න මහාධිකරණයටත් යොමු කරනවා බරපතල අපරාධ වැරදි සම්බන්ධව. එතකොට සිවිල් නඩුවක් විභාග කරන්නේ දිසාධිකරණයේදී. මේ ආකාරයට අපිට දේශීය නීතියේ ආණ්ඩුකම නීතිය, අපරාධ නීතිය, සිවිල් නීතිය කියන මාතෘකාවට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ දැන් අපි නීතිය පාඩමේ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. සාක්ෂි ඒ වගේම දඬන ක්‍රම සහ දඬුවම් විග්‍රහයන් පිළිබඳව මත ඒක අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. උලුඳුලේ දකින්න සරස විසිනේ නීති පිටේට පාර කියන ඉසිඩ් ලකුණු වැඩිම විෂය අර්ථ ශාස්ත්‍රය නීතිවේදී චාමරත්නායක 2023 ඔන්ලයින් පන්ති.